විශේෂයෙන් මම දැක්ක කැබිනට් පත්‍රිකාවක් මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළා තිබුණා. ඒක සමහර ප්‍රවෘත්තිවල සඳහන් වෙලා තිබෙන්නේ නවක මන්ත්‍රීවරු කියලා. නමුත් සමහර ඒවා වගේ සඳහන් වෙලා තියෙනවා සීළු මන්ත්‍රීවරු කියලා. කෙසේ වුවත් අපේ ප්‍රතිපත්තියේ මිට කලනුත් කියලා තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුකට වාහනයක්. ඔහුගේ දූර කාලයට පත් වුණාට පස්සේ රජයේ විසින් ලබා දිය යුතුයි. ඔහු සරල වාහනයක්. ඔහු මන්ත්‍රී දුරේ අවසන් වූවාට පසුව ඒ වාහනය යළි ආණ්ඩුවට භාර දිය යුතුයි. ඕක තමයි අපේ ප්‍රතිපත්තියේ වාහන පිළිබඳ. රාජ්‍ය නිලධාරීන් ඉන්න ඔහුගේ තනතුරට වාහනයක් ලැබෙනවා. ඔහුගේ තනතුරෙන් ඉවත් වුණාම ඔහු වාහනේ තියලා යන්න ඕන. ඕකනේ තියෙන්නේ. ඉතින් මන්ත්‍රීවරේ කවුරුත් පාකට පත් වෙනවා. ආණ්ඩුවේ වාහනයක් ලබන සරල වාහනයක්. කුඩා වාහනක ඔය V8 Jeep ගත නොවේ. සාමාන්‍ය වාහනයක් ලබා දෙනවා. නැවත වාහනේ දීලා යනවා. ඒක තමයි හොඳම යෝග්‍ය ප්‍රතිපත්තිය මේකට තිබෙනවා. නමුත් ආණ්ඩුව කටයුතු කරා පර්මිට් ලබා දෙන ප්‍රතිපත්තියකට ගියා. එතකොට 62000ක් වගේ ඩොලර් 62000ක් විතර වටින පර්මිට් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ තීරු බදු රහිතව CIF value එකට ඩොලර් 62000ක් වටින වාහනයක් ගන්න පුළුවන්. ඒක මිලියන ගණනක් වෙනවා ඒ වාහනේ. මට මතකයි ඒ කාලේ ටොයෝටා එක එවැනි ලොකු වාහනයක් ලංකාවට ආනයනය කරලා තිබුණේ. ඒ නිසා පසුව ටොයෝටා එක විශේෂයෙන් ඒ තීරු බදු සීමාවටම වාහනයක් හදුවා. හරිද? එහෙම තමයි ඒ වාහන ලංකාවට එන්නේ. ඉතින් ඒ වෙලාවෙදිත් අපි ඩොලර් 15000ක් පමණ වෙන 62000ක් බලපත්‍රයක් තිබුණා. 15000ක් වන කැබ් රථයක් තමයි අපි විසින් ආනයනය කරලා ලැබුණේ. ඊළඟ දැන් ජන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කැබිනට් පත්‍රිකාව අනුව ආණ්ඩුව විසින්ම වාහන මිලදී අරගෙන ලොට් එකක් ගන්නකොට එනවනේ ඔය මං හිතන්නේ 225ක් විතර ගන්නකොට නිකන් ගත්තොත් නේද 10ක්වත් නිකන් හම්බ වෙනවද ඉතින් සාමාන්‍යයෙන් එහෙම 10ක් ගත්තත් හම්බ වෙනව නේද 25ක් විතර හම්බ වෙනව හරිද එහෙනම් ඔක්කොම ලොට් එක ආණ්ඩුවම ගෙනලා මන්ත්‍රීවරුන්ට දෙන්න හරිද ඒය කිසිසේත්ම යෝග්‍ය ක්‍රියාවලියක් නෙවෙයි විශේෂයෙන් මේ වගේ වෙලාවක ICU වල නේද අවශ්‍ය නැදන් නැහැ කියලා විශාල ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා ඇම්බියුලන්ස් වල හිගතාවයක් මත වෙලා තිබෙනවා. මා දැක්ක සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා එතුව නේද? ලේකම් හරි කවුරු හරි කියනවා මේ PCR පරීක්ෂණ නතර කරන්න ඕන මේ මොකද වැඩි ප්‍රමාණයක් විදේශගතට ඩොලර් ඇදලා යනවා කියලා. ආණ්ඩු ඩොලර් හිගයක් නිසා කහ නතර කරනවා. ටයර් නතර කරනවා. ටයිල් වර්ග නතර කරනවා. ඒ ඩොලර් නෑ කියලා. නේද? එතකොට මේ ජනතාවගේ මූලික අවශ්‍යතා සියල්ල නතර කරමින් විශාල කඩ කොවිඩ් වසංගතය හේතු කොට විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් මත වෙලා තිබෙන වෙලාව. මොන මිනිහෙක්ටද පුළුවන්කම තිබෙන්නේ ඔවැනි වාහනයක් අරගෙන ඒකේ වාඩි වෙලා යන්න. ඒව නිකන් මිනිස්සුන්ගේ ජීවිත උඩින් යනවා වගේ ඒ වාහනවල යනවා කියන්නේ. තේරුම් ගන්න. මිනිස්සු පාර දිග බුදියාගෙන නේද? ඒ බුදියාගෙන ඉන්න මිනිස්සු මුඩින් නේද ගල් රෝලයක් අරන් යනවා වගේ හැඟීමක් දැනෙන්න ඕන ඕම වාහනයක වාඩි වෙනකොට. හැබැයි එහෙම දැනෙන්නේ කාටද? ඇත්ත ජනතාව වෙනින් තෝරාපත් වෙන පාලකයන්ට. මේගොල්ලෝ ව්‍යාජ ජනතාව වෙනින් පිනින්න පාලකයන්. ඒ නිසා මෙවැනි ව්‍යසනයක් වෙලාවදී මෙවැනි වාහන ගෙන්වීම සඳහා ධර්මයේ ප්‍රයත්නය මුළුමනින්ම නතර කළ යුතුයි. මා දන්නවා දැන් නතර කරා කියලා තොරතුරක් තිබෙනවා. හැබැයි තවත් වාර්තා වෙනවා. නතර කරත් නීත්‍යානුකූලව නතර කරගත හැකිද කියන ප්‍රශ්නයක් තිබෙනවා කියලා. මොකද ඒ සඳහා අවශ්‍ය වෙන ණයවර ලිපි නිකුත් කරලා තිබෙනවායි කියලා. මා දන්නේ ඒ පිළිබඳ තොරතුරු. නමුත් එහෙමත් වාර්තා වීමෙන් තිබෙනවා. ඒ නිසා මේක හොරෙන් කරන්න ගියි. මතක තියාගන්න. හොරෙන් කරන්න ගියි. මොකද අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කොවිඩ් වසංගත තත්ත්වය දන්නේ නැද්ද? අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට රටේ ඩොලර් හිගයක් තියෙන බව දන්නේ නැද්ද? අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාව දානකොට කහ නතර කරලා ටයර් නතර කරලා ටයිල් නතර කරලා නේද අමතර උපකරණ සියල්ල නතර කරලා තියෙන බව දන්නේ නැද්ද? දැනගෙන දැම්මේ. ගේන්නමයි දැම්මේ. වැඩි මොකද උනේ? පත් වුණා. විශේෂ මාධ්‍යට අපි ස්තුතිවන්ත වෙනවා. නේද විශාල හඬක් නැගුණ විරෝධයක් ආවා. ඒ විරෝධය අපි මොකද වෙන්නේ? අග්‍රාමාත්‍යවරයාම නැවත දාලා අකුලගන්න. අකුලගත්තට පස්සේ මම දැක්ක සමහර අය මේ පෝස්ට් හදලා දානවා ලියනවා. ඒක මොකද්ද වාහන ආනයනය කිරීම ආනයන නතර කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ගන්න ලැබූ තීන්දුවට අපේ පින් අනුමෝදනා කියලා. හරි. මේ වගේ විකෘති වැඩ කරන්නේ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න මේගොල්ලෝ දෙබිඩ්ඩු කියලා. මේගොල්ලෝ දෙබිඩ්ඩු හොඳින්. ඒගොල්ලන් ඇත්ත මූණට අමතරව තව මූණකුත් වෙන ඒගොල්ලන්ට. බොරු මූණක් තියෙනවා. හරිද? බොරු මූණ තමයි පෙන්නන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ඇත්ත මූණ වෙනස්. එනිසා අපි කියන්නේ මේ ඔක්කොගෙන් පෙන්නු කරන්න රටේ ජනතාවට වෙන මුකුත් මේ පාලකයා මොන වර්ගයේ පාලකයන්ද කියන එක පෙන්නු කරන්නේ. ඉතින් ජනතාව
ඉතින් ඕනෑමටත් වඩා වැඩියෙන් සිදුවීම් නිර්මාණය වෙලා තියෙනවා. සිදුවීම් ඇති වෙලා තියෙනවා. අධ්‍යක්ෂීම් තිබෙනවා. මේ පාලකයන් කවර වර්ගයේ පාලකයන්ද කියලා තීරුම් ගන්න. ඉතින් මේ වෙලාවෙත් ওই වාහන ආනය කිරීම සඳහා පෙන්වු කරන මේ පාලකයන් කවර වර්ගයේ පාලකයන්ද කියලා සාධකයි.